සම්මා සම්බුදු සරණයි සැදැවතුන, යමෙකු බුද්ධරත්නය ගුණ මනාකොට හැදින අවබෝධී යිතුව බුද්ධරත්නය සරණයන්නේද හෙතෙම නොවඇති උතුම්ම සුවයවන අමාමහන් නිවන සාක්‍ෂාත්කර ගැනීමේ දක්ෂයක වන බව සම්බුදු දහමපට පෙන්වා දෙෙනවා. සැවතුන ඔ ේත්‍රණය කිිමරලාපොරොත්තුවන ධර්ම දශනාවත් ඔබ තුළ බුද්ධාලම්මන ප්‍රීතිය ජනිත කොටගෙන සසරගමන ජයගන්නට ඔබහට කුසලානි සංසයක්ම වේවායි ප්‍රාර්ථනා කරමින්. බප කෙරහියානුම්පාවෙන් බෞද්ධ්‍යයාරූපවාහිනයේ මේ පැරණියමිත දායකත්ව ධර්මදේශනාවවස්සිදුකිරීම සඳහා බෞද්ධ්‍යයාරූපවාහිනී මදිරියයට ගඩමකළ පූජජ්‍යපාද කෝරලයාගම සරණතිස්ස ගෞරවනිය ස්වාමින් වහන්සේ අපිපාලමුුවෙන් සාධනාදදී නමස්කාරපූරකව පෙළිගනිමුෝ, සාධූ සාතුූ සාතුූ. මෙමධර්මදේශනාව සහස දැති දායකත්වය ලබාදෙනවා अමරිකාවේ, ජෝජिया පరాන්තයේ පදිංචි රංග ජෑසිංහ මහතා DSH අෂා ශාමලී මහත්මිය තනුල්්‍යා ජැයිසිංහ දියනිය සුමින්දිී ජැෑසිංහ දියනිය සහ DSH ්‍රරිශන්ත මහතා ඇතුළු පෞුලේ පින් වත් පිරිස. සමන්තාචකවාලේ ස අත්‍රගචචන්තු දේවතා සද්හම්මන් මුනිරායස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස් සවනෙ කාලු අයන් බදන්තා ධම්මස් සවනෙ කාලු ayaබanta ධම්මස් සවනකාලු ayaබදantaනතස භගවතු අහතු සබදmi සpatiহাnyaනcara ද බලදස சතුವ සරජවිසාදස ස satuතමස ධම්මසරස ධම්මරජස්ස දමසාමස ගස සුණු සම සබුද්දස නotaස භගbeතුwaraහ sabදmiu apa hattenya නcarase Dasද secatuව සරජවිස satuම seදසරධමරjaස දම්මසාamiස ගතස්ස සුණු සම්ම සම්බුද්ධස්ස නමෝතස්ස භගබතු අරහතු සබබදම්මිසු අපටহাතnyaනචරස්ස දස බලදරස්ස චතුවේසාරජජ විසාරදස්ස ස මස්ස දම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුණු සම්මා සම්බුද්දස්ස සද්ධර්මශ්‍රාවක සැදහවත් ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ්‍රදධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව. අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රීසද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටස දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස්කරගණ්ඩත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරළුආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවේක උතුම් අමාමහනිවලින් සැනස්සීමේ බලාපොරොත්තුවත් ඇතුව. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්මදානානි සංසයත් ධර්මශ ්‍රවනානි සංසයත් තම තමන්ග ජීවිත කාලය තුළ මෙතෙක් රැස් කරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ අනන්තානි සංසයත් හේතුවේවා කියර ප්‍රාර්ථනා කරමු. පින්නතුන අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උතුම් වූ රතන සූත්‍ර දේශනාවේ දහවෙනි දේශනාව අපි සාකච්ඡා කරමින් හිටියේ අපේ බුදුරජාණන් වහන්සේට ඇයි තතාගත කියල කියන්නේ කියන කාරණාව තමයි පහුගේ දේශනාවත් සාකච්ඡා කළේ භාගිතුන් වහන්සේට තතාගත කියන්ඩ හේතු අටක් තියෙනවා මෙතන් තතාාගත පදයේ විස්තර කරන හේතු කාරණා අටක් තියෙනවා. අපේකෙන් පලවෙනි කාරණාව සාකච්ඡා කරලා නිමා කෙරුවා. එතමයි තතා ආගතෝති තතාගතෝ කල කියන්නේ ඇයි කියන එක. තතා ආගතෝති තතාගතෝ කෙල කියන්නේ පෙර භාගිතුන් වහන්සේලා යම්සේ පැමිණාද. ඒ අයුරෙන්ම අපේ භාගිතන් වහන්සේත් ලොවතුරා බුද්ධත්වය දක්වා ඒ ගමන ආවා. දෙවනි කාරණාව තතාගතෝති තතාගතුු ඒ කියන්නේ එසේ ගියහෙයින් තතාගතනම් වනසේක පෙරබෝසත්වරුඉන් පෙර බුදුරජාණන් වහන්සේලා යම්සේ ගමන් කලාද අපේ බාගිතුන් වහන්සේත්. දෙසේම ගමන් කළ නිසා තතාගත කියල කියනවා එතොට ඒ කාරණාව අපිටිකක් විස්තර කිරුවොත් වෙපස්සී සිෙකී කකු සඳකෝනාගම කාශ්‍යප මේආදී ලොවතුරා බුදුරු උපන් මොහොතේන්ඳලා යම් ආකාරයකින් කටයුතු කළාද. ඒ විදිහම තමයි ගෞතම බුදුරජාණන් වහන්සේග කාරී. ඒ නිසා සඳහන් කළා උපන්න මුොහොතේම විපස්සයාදී බුදුරජාණන් වහන්සේලා යම් විදිකින් වැඩිසේක්ද අපේ බෝසතන් වහන්සේ එසේම වැඩිසේක් දර්මතර පැහැදිරි කළා මබෝසන් වස මාතෘු ගර්භෙන් මෙලොව බිහිෙවුනාට පස්ස. බෝසතාානන් වහන්සේ පිළි ගන්නේ කවු්ද. ඉස්සර ලාම බෝසතාාණන් වහසේ භාරගණ්ඩ රහතන් වහන්සල හතර නමක් තමයි වඩන්නේ. බෝසතාාණන් වහන්සේ මෙලොව උපදින කාලි. මේ ලෝකෙ රහතන් වහන්සේලා හිටියේ නෑ කියල කිවොත් ඒක වැරදි. ය මේ සක්වලේ රහතන් වහන්සේලා හිටිය නෑ කියල කිීවොත් වැරදි. මිනිසුන්නතර රහතන් වහසලා හිටිය නෑ. නමුත් සුද්ධාවාසේ රහතන් වහසේලා වැඩ හිටිය. එතකට මේ සක්වලේ වැඩ ඉන්නවා. ඇැ මිනිසුන් අතර නෑ. එතකොට එහෙෙනම් මහබෝසතාණන් වහසේ පිළිගන්්ඩ. සුද්ධවාසෙන් තමයි රහතන් වහසල හතර නමක් වඩින්නේ.ඒ රහත් වෙච්ච බ්‍රහ්ම රාජ්‍යෝ හතරතින. එතකොට ඇයි රහතන් වහන්සේල වැඩිය බෝසතණන් වහස පිළිගණ්ඩ. කියන කාරණාවට ධර්මයම පිළිතුරක් සපේනවා මහාමායා දේවින් වහන්සේ මොනතරං රූපයෙන් ලස්සනද. ඒ විස්තර කරන්න බැරිතරං සුන්දරත්වයක්. අපි ත්‍රිපිටකේවත් වෙන බාහිර ගන්තඒකවත් මාමායා දේවින් වහන්සේ පිළිබඳවවත් යසෝදරා රහත් මෙහෙණින් වහන්සේ පිළිබඳවවත් ලොකු විස්තරයක් අන්තරගත නෑ. එකට හේතුව සඳහන් කරන්නේ උන්වහන්සේලගේ රුව ගුණ වර්ණනා කරන්න තේරෙන්නෑ කියලා. මහා මායා කියල නම තිබ්බිම හැබැවින්ම මේකරුමරූපය මයාවක්. මේ ලෝකෙ කෙනෙකුට තේරෙන් නෑ තරම් ලස්සනයි. ඉතින් ඒ තරන් ලස්සන කාන්තාවක්. දරුවෙක් බිහිකරන වෙලාවේ. පෘතජ්ජන සිත් ඇති අය දෙවුණු සිතක් නැති අය එතන හිටියොත්. රාගසිත් පහළවෙෙන්ඩ තිෙන ඉඩකඩ බොම වැඩි. එහෙම රාගසිතක් පහළ වනොත් එක නිරයේ උපදින්ට හේතුවක් කෙළෙයි සඳහන් කරන්න. මට සිද්ධාර්ථ බෝෂතාාණන් වහන්සේ මෞකුසේ පිළිසිඳගත්තර පස්සේ. සුද්දෝධන මහරජ්ජිරුවන්ටවත් රාගසිතින් නම් දෙවියළඟට ඇන්න බෑ. සඳහන් කරන එහෙම වුණොත්. දෙවිවරු දංවැල්ලොලින් පාද ගැට ගහනෝ කියලා. බො මේ සක්වලයේ සතරවරං දෙවියෝ හතර දෙනාම රජවරු හතර දෙනාම මායා දේවින් වහසකි කුටියේ වැඩඉන්නවා කෙල කියන්නේ. පෙනෙමෙන්ින් වැඩඉන්න වෙලා උුත් තියනව නො පෙනෙමින් වැඩඉන්න වෙලාවලුත් තියෙනවා. ආරක්ෂාව සපයනවා. එතනෙදල දහදාහක් සක්වලේ හතලිස්දාහක් දෙවිවරු කඩු අරගෙන ආරක්ෂාව සපේයනවා කෙල කැනීමේ ගැබෙට. මහබෝසතණන් වහසට හානිකරන්ට සමත් කෙනෙක් විශ්වෝධහතුය කොහෙවත් නෑ. නමුත් ගෞරවේ නිසා ආරක්ෂාව සපයෙන්වා. එෙදර මහබෝසතණන් වහන්සගේ ඉතිෙන බලය නිසා ගුණය නිසා මෙ දෙව රජවරු හතර දෙනා මේ කුටිය ඇතුළ ඉන්නවා. මාමායා දේවින් වහසගේ සාමාන්‍ය සේවකව හතරදිනිෙක් වගේ. නිසා කවරුහහි රාග සින් ගියොත්. දංවැල්වලින් පාද බඳනවා කෙකට. ඉතිං ඒ නිසා තමයි රහතන් වහන්සල හතර නම රත්තරං දැලක් කරගෙනඇවිල්ල බෝසතන්නන් වහස පිළිගන්නේ. සාමාන්‍ය දරුවෙක් උපදිනාවගේ නෙමේ බෝසතන්නන් වහස උපදින්නේ බෝසතන් වහසි ඉස්සරල උපදින්නේ පාද දෙකෙන්මයි. මායා දේවින් වහන්සේට කිසිම වේදනක් නෑහ. කුසවත් නෙරන්නේෙ ලැහැන්නේ. ඒ ප්‍රාර්ථනාවක් ප්‍රාර්ථනාවක් කරන එක කාල ප්‍රාර්ථනාටක් විතර කරනවා දෙ අතර එකක් තමයි මේ දරු ගැබ දරන කොට. සාමාන්‍ය දරු ගැබක් දරන්නියකග වගේ මගේ කුස ඉදිරියට නෙරා නොවා යුතුයි එඳමයි ගැ කුසේ දරුවෙක් ඉන්නවා කියල කිසිගෙනකුට කියන්න බෑ කවදාවත් කුස ඉදිරියට නෙරන්නේ නෑ ධර්මාසනයකින් ධර්මකතිකයෙක් බහිනෝ වගේ ඉස්සල්ල පාද දෙකින් තමයි ඉප දෙෙන්නේ. පාදක තමයි ඉස්සල් ඇලියටෙන්. තැවයි අම්මට කිසිීම වේදෙනාවක් නෑ. සාමාන්‍ය දරුවෙක් ඉපදනකොට වගේ අපිරි සිදු බවක් නෑ. කසී සලුව කොතලති බිච්චයක්. නෙල් මැනිකක් වගේ කෙළ සඳහන් කරන්න. කිසිීම අපිරි සිදු බවක් නෑ. ඇ අර රන් දැල මතර තමයි වඩින්නේ. රහතන් වහන්සලා රන් දැලිින් අරගෙන සතරවරං දෙවියන්ට භාරදිනවා. සතරවරං දෙවිවරු සඳහන්කරන අඳුන් දිවි සමකින් භාරගත්ත කියලා. සතරවරං දෙවියන්ගේ අතින් තමයි සාක්‍ය රජවරු අතට පත්වෙන්නේ. ඉදිදුර සාක්‍ය රජවරු අති දවල වස්ත්‍රේකින් පිළිගත්ත කියල කියෙන තාම සුදුපාට වස්ත්‍රේකින් තමයි බෝසතණන් වහසේ භාරගන්න. රජවරුන්ගේ අතින් තමයි බෝසතාණන් වහසේ මහපොව ස්පර්ශ කරන්නේ. ති මේ වෙලාව දහදාහක් සක්වලේ මුළු මහපොලොෝම සම්පූර්ණ නෙළුම්මලෙන්ම වැහිලයි තියෙන්. මේ සක්කල විතරක් නෙමේ දහදාහක් සක්කොල දහදාහක් සක්කොල කියල කිය හම අනික් සක්කල කොහෙද තියෙන කියලව ති දන්න නෑ සක්කොලකට සක්වල කොච්චර දුරද විද්‍යාඥෝ කොයිතරං අවේශණය කිරීම් කරනවාද නමුත් තාම කාටවත් බැරිවුණා අලුතිෙන් තවත් ඉරක් හොයාගත්ත කියල කියට සූරේ කොයාගත්ත නෑ කවරුව සඳක් හොයාගත්තනය කවුරුවත්. තවත් ඉරක් තවත් හඳක් කම්බුනානං ඒ හම්බ වෙලා තියනෙ තවත් සක්වලක්. එදර බෝස තනන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රාජ්‍ය සක්වලවල්ම කෝටි ලක්සයක්නෙ. ඒකටයි බුද්ධරාජ්‍ය කෙලක. අපි දකිනවනේ මේ ගෞතම බුද්ධරාජ්‍යයයි කෙළ සමහරතැන්වල ියීල තියෙනවා. මම කියන්නේ භාගිතන් වහසේ ශ්‍රාකය තවත්. මනුස්සලෝක කෝටි ලක්ෂක ඉන්න නිසා ඔය ප්‍රකාශයේ අපිගව විතරක්නෙමේ තවත් මනුස්සලෝක කෝටි ලක්ෂකම ලියේ වෙනවා. මේ ගෞතම බුද්ධරාජ්‍යයි කියල. ඒ තරන් බුද්ධරාජ්‍ය ලොකුයි ඒේ බුද්ධරාජ්‍යයෙන් සක්වලොවල් දහදාහක තමයි මේ අසිරිය සිද්ධ වෙඩිමේ වෙලාවිී. මෙ මුලු මහපොලෝ තලෙම හම අපිට තේරෙන් නෑන මේ සක්වලේ පොළෝතලෝර කපිල වස්තුයි මල්පිපුන වගේ ලංකාවෙ ඒ වගේ මල්පිපෙන ඇමරිකාවෙත් මුලු පොලෝතලේම නෙලුම් මලින් වැහෙනවා. ඉ ඒවාගේ මේං ගලන්තේ ස්ට්‍රේලියාවව ජපානයේ මේ සක්වල කියල කියම මේ සක්වල තියන රටවලන්නේ බිමනමතියෙන්නේ. එවරෂටාදී කඳු මුදුන් පවා සම්පූර්ණෙන්ම නෙළුම්මලින් වෙහිලායනවා මොහොතකට මුළු වහ අහසම නෙළුම් මල්වලින් වැහිල වියනක් බවට පත්වේනවා. සඳහන් කරන කළුගල් පලාගන දණ්ඩ පදදුම කලලා විේෂ නලුම් ර්ගයක් පිබින කිය. මහපොළුවේ උල්පත් මතු වෙලා පෘතුවි තලයේ හේ දෙෙනවා. සාගර ජලයේ ඕනෑම සතකුට පවිච්ි කරන්න පුළුහන් විදිහර මදුර වෙනවා. සාගරයේ රැල්ලි නැතුව මුළු සාගරයේ පුරාම නිෙලුම් පෙපෙනවා කෙරකෙන්. හිරු බැබලදීම තරු බැබලෙනවා තරු බැබලිද්දීම සඳු බැබලෙනවා. ඉතින් නෙලුම් මෙම නිමිති තිස් දෙකක් පහල වෙනවා. එතන මුළු පොළොව නෙළුම් මලින් වැහිල තියෙන වෙලාවක. මහා බෝසතාණන් වහන්සේ හතර දිසාව බලනවා. අනුදිසා හතරත් බලනවා. ඇයි ඒ බලන්නේ මට වඩා උසස් කෙනෙක්. මේ සක්වලේ ඉන්නවාති කියෙලා මේසක්වල වල්වල ඉන්නවාද කෙ බල. මට වඩා උසස් කෙනෙක්. ඉෙරින් පෙරදිග බලහම පෙරදිගින් දෙවියෝ බ්‍රහමයෝ ගෝෂා කරනවා. ස්වාමීණි ඔබවහන්සේට වඩා උසස් තබා ඔබ වහන්සේට සමාන කෙනෙක්වත් නෑ කියලා. හතර දිශවිෙන්ම අනුදිසාවන්ගෙන්ම එහෙම ගෝෂය කරනවා. බලන බලන පැත්තෙන් කියනවා ඔබවහන්සේට තබා ඔවබවහන්සේට වඩා උස්. උසස් තබා සමාන කෙනෙක්වත් නෑ කියලා. ඉතින් ඒ වෙලාවේ. තීරණය කරන මේ මහා කල්ප දාසේදාහක. රහත් එච්ච බ්‍රහ්මර අජු ඇවිල්ලා. බෝසතාණන් වහන්සේට දනගහල වැන්ද කියල කියන්නේ. පිනතින සෞ් කෙලෙස් නසපු රහතන් වහන්සේලා. තවම කෙලෙස් නසල නැති බෝසතාාණන් වහන්සේ ළඟ දනගහනවා කියල කියහම මේ පාරමී පූරණය කරලා ඉන්න බෝසතාාණන් වහන්සගේ තරම අපිට කාටවත් තේරෙන්න්නේ එනෑ කියන එක ජීතයෙන්. එත රහන් වහන්සේ වදඳ න්නේ. දිට වඩා උසස් නිසා වදිිනවා. ඉදිරහතන් වහසේලා වදිිනව කියල කියහම් පිනතිනෙමේ මේ කාරණවල් තව විස්තර කරන්නරෝනේ. යම් භික්‍ෂූන් වහස නමක් උපසම්පදා වෙලා වස් වයස් වලින් වැඩිනන් නමුත් තාම රහත්වෙලා නෑ ලාබාල භික්ෂුවකි නව රහත්වෙලා ඉන්නේ. රහ ොවිච්චර උපසපන් විික්ෂුවට වන්දනා කළ යුතුයි කරකෙන්. ද රහත් බව මගේ පෞද්ගලික ගුණේ නමුත් සංඝ සාාසනයේ උසස් බව උපසම්පදාවත් එකතිෙන් මහාකල්ප දාසේදාහක් ආයුවලඳන බ්‍රහ්ම රාජ්‍යයෝ එවලෙම උපන් බෝසතන් වහසසිට වැැන්ද කරෙකයෙන්. න් පස්සේ තමයි තරණය කරන එන මට වඩා උසස් කෙනෙක් නෑ. මම තමයි යුසස්. එහම පැත්තෙෙන්ම කියනවනි සමාන කෙනෙක් කොත්නේ. ඒේ වෙලාවෙ තමයි අර මල් මතින් වඩින්නේ. සත්පියවරක් උතුරු දිහාාවට පියුම් පිටිං වඩිනකොට සඳහන් කරනවා දෙවියන් සුවඳින් ගඳින් මලින් පූජා පවත්වනවා කියලා. දෙවිය පූජා පවත්වන වෙලාවි සත්පියවරක් ඉදිරියට වඩිනවා. ඇ ශේෂයෙන් අට්ට කතා වෙලියනවා අපේ පොඩි දරුවෙක් ඉපදිච්ච ගමන් යම් සේද. බෝසතානන් වහසෙත් එසේමයි.ගෙනිසා සඳහන් කරනවා මේ නෙලුම් මතින් වඩම කළේ වස්ත්‍ර රහිතවමයි කියලා. වස්ත්‍ර නැතුවමයි වඩින්නේ කියලා. එ උපන් කෙනෙහිම දරවීට වස්ත්‍ර නෑන්නේ. එවිදිහෙටමයි වැඩිය කෙළ කියෙන්.ඒ වැඩල තමයි කියන්නේ අ ගෝ හමස් මිලෝකස්සේ මේ සිංහනා දෙයක්. මමයි මේ ලෝකයට අග්‍ර. ගෙට්ටෝ හමස් මිලෝකස්සේ මමයි මේ ලෝකයට ජේෂ්ට. සෙට්ටෝ හමස් මිලෝකස්සේ, මමයි මේ ලෝකයට ශ්‍රේෂ්ට අයමන්ති මානත්ති ජාතිපු නබ්බවූ මෙයි මතු මටයි උපතක් උපතක් නෑ. ඉතින් ඒ මොහොතීම මේ මුළු විශ්වධාතුට වඩා ඉහලිින් වැඩඉන්න කෙන මහබෝසතනන් දෙවියන්ට බමුන්ට මරුන්ට වඩ උඩින් ඉන්නේ ඉති ඒ නිසා පෙර බුදුවරු වැඩ මගම වැඩිය නිසා තතාගතනම් වනසේක ති එහෙම ඉපදිච්ච මහබෝසතාණන් වහන්සේ මේ ලෝකෙ කාටවත් කවදාවත් වැන් දෙ නෑ හැබැ අපිට මේ දහම තුළ වරද්ධපු තැන් නැතුවනෙමේ ඉගන දහම වරද්දවල නෙමේ. මේ දහමත් එක්ක අපි වැරදි මඟට යොමු කරපු අය. ඒත් තුළින් අපේ ශ්‍රද්ධව තරමක් පලුදේ තියෙනවා. මෙදැන් අපි පාසැල් පොතෙත් දහම් පාසැලී පොතෙත්. මෙච්චර කල් ලොබත් අපිත් ඉගෙනගත්තේ සිද්ධාර්ථ කුමාරයට ගුරුවරෙයි කෙටිය කියල. රෝමිත්‍ර කියලා ගුුවරය කින්නවා සිද්ධර්ථ කුමරයට. එතට සිද්ධාර්ථ කුමාර ගුරුවරය කින්නවනම් සිද්ධාර්ථ කුමාරය ගුරුවරයට වඳින් දෙපයි. ශිෂ්‍ය වඳින් නැත්තං කීකරු ශිෂ්‍යයෙක් නෙමේන්නේ. එකට වාන්න මහාකල්ප දාසේදාහා කාවුෂ්‍යතියන බ්‍රහ්මරාජයන්ගේෙන් වැදුන් ලබන සිද්ධාර්ථ කුමාරයා මේලෝකී තවත් වෙනත් කෙනෙකුට වඳි වනර ්‍රහමරාජයන්ට වඩ පුද කියල උසස්සේෙන් දෙෙ. ත්‍රක්නේ හා බෝසතාාවන් වහන්සේට වඩා උසස්සෙන් ලබේ. මේ ලෝකයට මමයි අග්‍ර කියල කරපු සිංහනාදය එතනම බොරුවෙන් ඩිබෙ. ඇති එහෙම ප්‍රකාශ කරපු කෙනා තව කෙනෙකුට වඳනවනං ප්‍රකාශයේ බොරුවෙනවනේ. ම තමන්ට වඩ උසස් කෙනෙක් ඉන්න නිසාන වදින්නේ. එදොට එහෙම කාරණාවක් නැහැ පෙන්නතුන එකන බෝසතාානන් වහන්සට ගුරුවරු. මේ අන්තිම ජීවිතයේ විතරක් නෙමේ අතීතයේ ආත්ම ගණනාවකිදල මේ බුද්ධත්වයට ආසන්න කාලෙ වෙනකොට ගුරුවරයෙක් නෑ තනියම වැටහෙන ඇනුවනක් තියෙන්නේ. සම්බව ජාතික කතාව මනාව පැහැදිලි කරන තව තැන. බොද සම්භාවව කුමායගාවී ප්‍රශ්නයක් විසඳගණ්ඩ යනොත්ත්‍රවේද පාරක් ප්‍රප් බමුණෙක්. එන්න වේ සම්බහව කුමායක තාත්තකින් විසත ගැන්නේෙ. අති රජර ත්තර දෙන්නේ. රජුරු නක ලොම් මගේ ලොකපුතාගෙන් හන්ඬ කියලා. ලොකොපතා උත්තර දෙන්නනන්නේ මේ කාලේ මංගතින් පක් සිද්ධ වෙලා තියනවා හිඳ උත්තර දෙදන්න බැයි කියල. අන්තිමට කියන්නේ ඒනක කුමාරයයක්ත් උත්තර දෙන්නේ. අන්තිමටි ගැන අපි බාල සහෝදරය යින්නඔවන්න ඔත්තන හැ පැත්තිේ. ඒයාගෙන් ගිහිල්ල අහන්න කියලා තමිත්‍ර වේද පරපාප් බමුණිකුට කිය. එඒම ්‍රහ්ණ ල්පනකටම මට කාගෙන්ද මෙය හන්ඩ කියන්නේ. එහ පැත්තේ සෙල්ලංකර කර ඉන්නවා කියල කියන්නේ.ඉ සෙල්න්කට තැනට ගිහිල්ල බහම ලමයි වගේයක් සෙල්ලං කරනවා කාගෙන් දහන්නේ. එකකෙන සම්භව කියල කුමාරයෙක් කොතන ඉන්නවා සම්භව කවද කිය හල යගෙන් අහන් ඔොයි ප්‍රශ්නය කියලා විසඳ ගැන්ඩ පෙඩි ප්‍රශ්ණය. තිටවසය කතාක ලහනවා කවුද සම්බව කියන්නේ කියලා. එතකට ම දදිහබාලවා. ඇඳුම් නෑ වැලිමිටවල් දෙකක් අත් දෙකීම තියෙනවා. තම මේ වැලිසෙල්ලන් කරන චූටි වයසේ. ඇඳුම නෑ. මමයි සම්බහ කියලගීනවා. තුට කියීන මේ ප්‍රශ්නයයක් විසඳ ගණ්ඩාව. වැලිමිටවල් දෙක විසිකරල් අධ දෙක කසාදාලා ගිහිල වාඩියයනවා. වාඩියලා සර්වාගඥ පවාරණයක් කරනවා මේ ලෝකෙ මොනවද දැනගණ්ඩාවේ ඕනම එකක් මගෙන් අහඬ කියලා. ඒවාගේ කුඩා වයසේ. බෝධිසත්ව අන්තිම ආත්ම භාාවයට හුඟක් කලින් එදා කියන්න පුළුවහන් මේ ලෝකේ ඕනෙම ප්‍රශ්නය කහන්ඩ කියල එන්තාව මොනෝ අඉගෙන ගණ්ඩද ගුරුවරෝනි. ඇති එහිද සිද්ධහර්ථකුමාටයට ගුරරුුණේ. අසිත කාලදේවල තාපසතුමා සුද්දෝදන රජ්ජිරුවන්ගේ ගුරුතුමා. සුදෝදන රජරුවන්ට දාව පුතෙක් ඉපදනා කියලා ආරංචන හම වහමේනවා පුතා බලන්න. ඉසින් අසිත කාල දේවල කියල කියන්නේ මහා භිග්ඥාලාබි තවසිෙක් දවල්ට මනුස්සලෝකෙන් කෑම කාල ටිකක් විවේක ගන්ඩ දවල්ට තෞතිසාාවට යන්නේ කෙල කියයන්නේ දෙගැනි මනුස්සලෝකෙ ඉඳගෙන තෞතිසාවත් එක ගණු දෙනු කරන කෙනෙක් අසිත කාල දේවල කියන්නේ ඉදිතිං සිද්ධාර්ථ කුමාරයා බලන් ඩආහම සුද්දෝතන රජවරට හරි සසතුුයි ඉතින් අසුන් පනවලා රජ්ජරුව අන්දනා කරලා ගරු සත්කාර කරලා තමන්ගේ පුතා පෙන්න්නන් ඩරංගඇවිල්ල කියන පුතේ වන්දන්ඩ ආශිරු වාදගන්න කියලා. නමුති වන්දවන්න හදනකොට වෙන්නේ. සිද්ධහර්තුකුමාරයාගේ පතුල ජටයි වදිනෙක්. ඒ බාරමණ පැත කරකිලා ජටායි පාද වදිනවා. අජජිරෝ බයිවෙන්ඩ ඇති. නමුත් මේ රිෂිවරය බැලිුවේ මගේ නලලට පාදතියන්න්න කවදම මේ එකො මයි දැගත්ත මේ මහා ෝසතරන් හන්ස. අජුරුව බිමිංතියන්ට හදනවා සමවෙල් ගණ්ඩ කියෙන වෙච්ච රට න සඳහන් කරන්නේ කාල දේවල තාපසතුමා මහරජමාව මරාගණ්ඩ එපා කියල නැගිට්ට කියල. සඳහන්කරනවා සිද්ධහර්ථකුමාරය බිමතිබ් බනං කාල දේවල තාපසතුමාගේ හිසත් තල්ගහකින් ගෙඩියක් ගැලවෙනවාගේ එතනම ගැලවිලා වැටෙනව කිය. දංම ීත ව දිින්නය එකටවක් ඉතින් ගුරුවරු ඉන්න බෑතිකොට. ද මේවාගේ අපිට අපේ ශ්‍රද්ධාව පලුදු වෙච්චතැයි පලුදුකරපුතෙන් ම අපේ දරුවට හිතරන ඇතුට සිද්ධහර්තුුමාරය පොඩිකාලය අපි වගේමයි ඉස්කෝලිගියා දේවාගේ තැන් කොතනින් හරි අපිට වැරදිලා තියනවා. කෙසේ වෙතත් ඒකරුණු ත්‍රිපිටග නෑ ත්‍රපිටගේනෑ ඇහෙම කරුණු. රම ්‍රිපිකේ හැලි තින හැටි පෙර බුදුරු යම්සේ පැමිනිාද. එසේම පැමිණි නිසා.වගේ පෙර බුදුවරු යම්සේ ගමන් කලාද ගියාද එසේම ගියහෙයින් අපි භාගිතුන් වහන්සේටත් තතාගත කියල කියනවා. දනනි මේලෝක පහල වෙච්ච සෑම බුදුරජාණන් වහන්සේ නකටම තතාගත කියල කතා කරනවා. ඇති පිනත්‍රමේ කාරණාව පැහැදිලි කරඩ තව කරුණු බොහොමයක් තියෙනවා. තිේ නිසා සඳහන් කරනවා සම වූ පාදයන්ගෙන් පොළොව ස්පාර්ෂ කිරීම අපි පාද තියන වගගේ එමේ බෝසතාාණන් වහන්සේ පයි තියහම. අපි පතුල සම්පූර්ණයෙන් මහපොලෝ ඉස්පර්ශ කරන්නේ න. අපි දන්න අපි පතුලි හැඩයක් තියෙනවා කියලා. ඒම මහ භෝෂතාණන් වහන්ස පතුල තියහම මු පොලෝම පාදයෙන් ස්පර්ශ කරනවා. සමවූපාදීෙන් ස්පර්ෂ කරනවා කල කියෙන්. ඉති ඇයි බෝසතන්නන් වහන්සේ සමාන පාදදෙන් අපේ පාදී තියෙන ඒ ගැමරු තැන භාගිතුන හසගෙනනෑ ඒකන අපි සමානව ඉස්පර්ෂවෙන් නැත්ති ඒක බෝසතන් වහන්සගේ භාගිතන හස ගෙනනෑ. ඒේ නැති නිසා සමවූපාදයන් ගෙෙන්ම මහපො ඉස්පර්ෂ කරනවා.ඒ සඳහන් කරනවා මොකක් ද සතර ඉරදිපාද පතිලාබේට පූර්ුව නිමිත්තක් කියලා. සමවූ පාද පිහිටන්නේ සතර ඉරදිපාද ලබනවා. කෙනෙකට පූරුව නිමිත් තක්මේ තියෙන්නේ. චන්දචිත්ත විරිය විමන්ස. නිරදිපාදයක් ලබනවා කියනෙකට පෙරනිිමිත් තක් තමයි ඒතියෙන්නේ. ඉළංට සඳහන් කරන උතුරුදිසාාවට ගමන් කිරීම. මල් මතින් උතුරටයි ගමන් කරන්නේ.ඒ ගමන් කරල තමයි සිංහනාද කරන්නේ. ඉතවට ඇයි තුරටම ගමංකලේ කියන කාරණාව සඳහන් කරනවා සියලුම සත්්‍යයන්ගේ මුදුන් මල්කට බවට පත්වෙන නිසා. දෙවියන් බබුන් මරුන් සහිතලෝකේ සියල්ලන්ටම ඉහලින් වැඩයින්න බව සනිතුහන් කිරීමේ පූර්ුව නිමිත් අයි උතුරටම ගමන්කිරීම. ඉළගට සඳහන් කරනවා පියවර හතක් ඉදිරියට ගමං කලේඇයි. ඇයි පියවර හතක්ම ගමංකලේ ඉට අඩඩෙත් නැ වැඩියුනිත් නෑ. ඉනිසා සඳහන් කරනවා සප්ත බොජ්ජංගනම් වූ මේ අංග හත ලැබීමේ පෙරණිමිත්යි. බොජ්ජංග ධර්ම හත සම්පූර්ණ කරනවා කියන කාරණාවී පෙරණිමිත්ත තමයි ඒ පැහැදිලි කරන්න කියලා. පිවර හතින්. එළඟට සඳහන් කරනවා රන් දඩු සහිත සේසත් චාමර දරද්දීම ගමන් කිරීම. ඉදිරියට ගමන් කරකොට. දඩු සහිත සේසත්. ඒවගේම චාමරය. ප්‍රත්තරං මිටක් තියෙන චාමරවලින් පවන්සල නවා. සේසත්වොලට රත්තරං මිටක් තියන්නේ. එෙම රන් දඩු සහිත සේසත් චාමර දරද්දීම ඉදිරියට ගමන්කරීමේ පෙරණිමිත සඳහකරනවා සියල්ලු තීර්ථකයන් දමනය කිරීමේ පෙරණ මිත්ත කියලා එක සියලු මිත්‍ය දෂ්ටිකින්. විනාශ කරනවා කියලකයන්නේ මරණයට පත්කරනවා කියනෙක නෙමේ. සියලුම මිත්්‍ය අධවිෂ්ටිකින් දමනය කරනවා කියනෙ එකේ පූර්ර නෙමිත්ත. ඉලගරතා සඳහන්කරනව පින්නතන නිකම්ම නෙමේ සුදුකුඩ දරද්දීමයි එහෙම වැඩී කියලා. සුදුකුඩ ඉහල ලයි තියෙන්නේෙ. ඇයි සුදුකුඩම ඉහැලුවේ අර්හත්තච්චත්‍රය දරණවා කියනෙකටයි. සුදු කුඩවලින් පෙරණනිමිත්ත කියන්නේ සුදුකුඩ ඉහැලි ලතියෙන්. ඉලකට සඳහන් කරනවා සියලුම දිසාවන් බලනවා ඇයි ගිහිල්ල සතර දිසාව අනු දිසාාව බලනුවනෙ මට වඩ උසස් කවුද කියලා. ඒකට පූර්ුව නිමිත්ත හැටියට සඳහන් කරන්නේ සරුවඥතා ඥානය ලබනවා කියන එකේ පෙරනිමිත් අයි යතිෙන්. දිලකට සඳහන් කරනවා තමන් අග්ගෝ හමස් මිලෝකස්ස මේ සියලු දිසාවන් බලල සිංහනා දෙයක් කලා අග්ගෝ හමස් මිලෝකස්ස කියලා මෙ සිංහනාදී කිරීම හේතුව සඳහන් කරනවා ධර්මචක්‍රයේ පැවැත්වීමේ පූර් නිමිත්තයි ධර්මචක්‍රයේ පැවැත්වීමේ පූර්ව නිමිත්ත ලෝක සත්්‍යයා ධර්මයෙන් සනසනවා කෙන පූර් නිමිත්ත තමයි මෙ සිංහනාද කිරීම ඒට හේතුව ඒ කාරණාටික එහෙම පැහැදිලි කරලා මනාව සඳහන් කරනවා පෙර බුදුරජාණන් වහන්සේලා මෙලෙසම අනාගත පෙරනිමිති දැක්වූ නිසාත් තතාගත නම් වනසේක එකනි පෙර බුදුරජාණන් වහන්සේලත් ඉපදුන මොහොතේ සිදුකරපු ඒ ක්‍රියාකාරකම්වලින් දක්වන්නේ මොනොවාද අනාගත පෙර නිමිති ටික. ඒ පෙර බුදුරජාණන් වහසල යම්සේ ඒ පෙරණිමිති දැක්කවා අද අපේ භාගිත වහසෙත් ඉපදිිච්ච වෙලා විසිද්ධාර්ථත කුමාරය හටියට මේ පෙරණිමිති සසිියල්ලම එදා වගේම උන්වහස දැක්කුවා කියලා. තේනිසත් පෙරබුදුුවරු පැමිි ගිය සයින්ම ගිය සේක කියලා සඳහන් කරනවා. මේ කාරනාව ගාතාවකනුත් පැදිි කරනවාව පිනතුති ගාතා දෙකින්. ඒ ගාථ වගේ සඳහන් කරනා මුහුත්ත ජාතෝ ගවම්පති යතා ඒ සඳහන් කරන්නේ උතුම් වූ භාග්‍යතුන් වහන්සේ ඉපදුන මොහොතේම සමේහි පාදයෙහි පුසී වසුන්දරං සම වූ පාදයන්ගෙන් මහපොළොවයි ස්පර්ශ කරන ලද සෝ වික්කමී සප්ත පදා නිගෝතමෝ එහෙයින්ම ඒ ගෝතමයන් වහන්සේ සත් පියවරක් වැඩිසේක. සේතංච චත්තන් අනුධාරයුම් මරුන් දෙවියන් බමුන් සුදුකුඩ දරද්දීමයි සත්පියවරක් ඉදිරියට වැඩම කරඩිය ෙතුනේ. ගන්තුවාන සෝ සත්ත පදානි ගෝතමෝ ගෞතමයන් වහන්සේ පියවර හතක්තබා දිසා විලෝකේතිී සමා සමන්තතුූ සියලු දිසා සමනෙස සමාකාරයෙන් බැලූසේක පියවර හතක් ඉදිරියට වැඩම් කරලා සියලුම දිසා සමවවැලුවා. අට්ටංගු පේතන් ගිර මබ්බුදීරයි සඳහන්කරනවා අංග අටකින් යුක්ත බ්‍රහ්මස්සොරයෙන් ශබ්දයක් නගනලදී. කියන්නේ අක්ගෝ හමස් මිලෝකස්සේ. කියන මේ සිංහනාදය එදා කළෙත් අෂ්ටංග සමන්වාාගත බ්‍රහ්මස්ොරයෙන් මයි කළ සඳහන් කරන අංගාටකින් යුක්ත ශබ්දයක් නගන ලදී. ඉළඟට සඳහන් කරනවා. සීහෝ යතා පබ්බත මුද්ද නිිට්ටිතුූ ආජානීය සිංහෙක් පරුවත මුදනේ ගර්ජනා කරන ලදසේ හරිට නිකං අජානීය සසිංහෙක් පරුවත මුදනට එලා ගර්ජනා කරන ස්ොරෙෙන් තමයි අගගෝ හමස් මිලෝකස්ස කියන මෙසිංහනාදේශිද්ධ කරන ලද්ද කියලා. මෙන්න මේ නිසාත් තතාගත නම් වනසේක. ඒ කාරණාව තවත් නොයෙක් විදිහවල්ලොලින් සඳහන් කරලා තියනෝ. එතකොට තතාගත කියල කියන්ඩ දෙවැනි හේතුව තමයි මෙ සෙහිපත් කරඩි එතුනේ. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මෙ අසී මාන්තික හැකියාව අසී මාන්තික ගුණ කදම්බේ මෙ විශ්වදහතුවෙයි කවුරුණං අවබෝධ කරඩද කවුරුනන් තේරුන් ගණ්ඩද පිනතින එක දවසඇර එක බ්‍රාහ්මනයක් මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේ ගාව ඉඳලා ආපහු යනකොට කාරණපාලි කියල බ්‍රහ්මණක් අක් බ්‍රාහ්මණයගෙන් අහනවා කොහෙයිඳල දෙන්න කියලා පිංග්‍යාන කියල ්‍රහ්මණයගෙන්ත මහන් භාගිත වහන්සේ විශාල හුවර කෝටාගාර ශාලාාවය වැඩෙඉන්න වෙලාවේ පින්ගියාාන බ්‍රහ්මණ බදුරජාණන් වහසග විදල යනවා කාරණපාලිකෙන බ්‍රහ්මයට මඟති මුණගැහිල කාරණපාලි හනවා කොහින්දල දෙන්නේ පිංගියානි සඳහන් කරනවා බුදුරජාණන් වහස්සගාවිීදල එන්නේ ආගේ වෙලා සඳහන් කරනවා පිංගයාන ඒාගිතුන් වහස්සේ නුව ගැනඔබ පිළිගන්නවාද කියලා. ඒන් ගන සඳහන් කරනවා ඒ භාගිතුන් වහසගේ නුවන ගැන මං මොනව කතා කරන්නද. ඒ නුවන ගැන මට මොනව තේරෙනවද. උන් වහසගේ නුවවන ගැන කතා කරන්න නම් උන්වහන්සේ වගේ ම තවත් බුදු කෙනෙකුට විතරමයි පුළුවන්. ඒ නුවන ගැන සාකච්චා කරණ්ඩ වෙන මේ ලෝකෙ සුදු සෙක්නෑ කියලා. ඊට පස්සේ කාරණ පාලි නැවත වතාවක් කියනවා. ාගිතුන් වොහසගේ ගුණේ කොහොමද ඒ ගුණ ගැන අපිට කතා කරන්නත් බැෑ මම සමත් නෑ නුවන ගැන කතා කරන්නවත් ගුණේ ගැන කතා කරන්නුව නැවත කාරණ පාලි යහනවාඒ භාගිතුන් වහස ගැන ඔ මොනවාද දන්නේ ඔබ මොනවාද කියන්නේ ඔබ ඒ භාගිතුන් වොහසේට ඔයි තරන් ගරු කරන්න හැයි කියලා අගේේ වෙලාේ කාරණ පාලි කියනවා. ගිය නි කියනව කාරණ පාලිට කාරණපාලි. ඉතාම රසවත් භෝජනම අනුභව කරන කෙනෙකුට දවසග කටුකවූ ආහාරයක් ලැබෙනවා. මේ රස නහර පිනායන ආහාර අනුභව කරලා පුරුදු ඔහුට මේ කටුක බෝජනයේ ලැබුණම ඒ මොන තරන් අප්‍රසන්නද අමිහිරි දේබෝජන කාරණපාලි ඒ බුදුරජාණන් වහන්සේගෙන් බනක් අහපු කෙනෙකුට වෙන ශාස්ත්‍රෝරයගෙන් බණක් අහන්ඩ ලැබුණහම ඔහුට දැනෙන්නේ කට්ටුකා අමිහිරියහාරයක් ලැබුණ වගේ. නැවත සඳහන් කරනවා කාරණපාලි චතු මදුර මිශ්්‍ර කරල හදාකු අක්ගලා ගෙඩිය. ඒ අගගලා ගෙඩිය කොයි පැත්තෙන් අනුභව කළත් චතු මදුර රසමයි. මේ භාගතුන් වහන්සගේ ධර්ම දේශනාව යම් කෙනනෙක්්‍රවණය කළුත් සූත්‍රයෙන්ද ගෙයිෙන්ද වේ‍යකරණයෙන්ද උදානයෙන්ද ඉතිඋුත්තකයෙන්ද ජාතකයෙන්න්ද අභූත දම්මෙන්ද කොහෙෙන් දේශනා කොහෙංක්්‍රවනය කළ. තුමලද මේ සුත්ත ගෙය වෙයිා කරන උදානය ඉතියුත්්තක ජාතක අභූතදම් වේදල්ල මොනුවද මේවා. මෙට තමයි කැන නවංග ශාස්තතුරු ශාසනය කියලා. මේ නවාංග ශාස්තෘු ශාසනයේ කොතනින් ඇහුවත්. ඒ ධර්මය තුළ තියනෙ විමුක්ති රසයමයි. කොයි පැත්තෙන් ඇහුවත් විිමුක්ති රසයෙන් තොර තැනකේ දහමතුළනෑ. ඒ නිසාමන්ගේඒ භාගිතුන් නහසිර මෙච්චර ගරු කරනවා. නැවත කියනවා කාරණපාලී සඳුන් ගෙටයක්. රත් හඳුන් ගැටයක් අතට ලැබුණු කෙනෙක්. ඒ රත්හඳුන් ගැටේ මොන පැත්තෙන් සිිපගෙන බැලුවත් හැම පැත්තෙන් හමන්න එකම සඳුන් සුවඳයි මේ භාගිතුන් වහන්සේගේ ධර්මයේ නවාංග ශාස්තෘ ශාසනය තුළ මේ ධර්මයේ කොයි පැත්තෙෙන් බැලුවත්. ඒ ධර්මය තුළ තියෙන්නේ විමුක්තිය සුවඳමයි. විමුක්ති රසයමයි විමුක්ති සුවදමයි. නැවත සඳහන් කරනවා කාරණ පාලි. ඉතා දක්ෂ වෛද්‍යවරයෙක් ඉතාම දක්ෂ වෛද්‍යවරේ ගාවට ලෙඩෙක් ගියහම ප්‍රතිකාර කරගණ්ඩ එය වෛද්‍යවරයා ලෙඩා දැක්ක ගවන් පරික්ෂා කරපු ගවන් වහාම හඳුනගන්නවා මොහුගේ රෝගය මොකක්ද කියලා ඒ රෝගය කොච්චර පරණද කියලා ඒක දැම් ප්‍රතිකාර කළ යුත්තෙ කොහොමද කියලා මොනවද ඔහුට ප්‍රතිකාර ව දෙසාක් දිය යුත්ත කියලා. ආංගිතන ඉඳලා ඔහු ක්‍රමාණුකූලව ඔහුට ප්‍රතිකාර කරන වගේ. කාරණපාලි භාගිත නොහසිර කෙනෙක් අම්බ වනාම. ඔහුට මනාව දහම් දේශනා කරනවා. ධර්ම දේශනා කරලා ඔහු ඒ ධර්මය තුළේ සතුටු කරවනවා. කරුණු දක්වලා සතුටු කරවල සමාධංකරවනවා නැවත ඔහු කවදාවත්. භාගිතන වහසය අත්හරි නෙනෑ කරුණු දක්වනෝ සතුටු කරවනව සමාධන් කරවනවා. ඉස්්සරල කියල දෙනවා සතුට උපද්දෝනවා ඒ මත පිහිටවනවා එහෙම පුද්ගලයා එහෙම ශ්‍රාවකයක් අවදාවත් භාගිතනු වහසය අතාහරි නෑ කාරණපාලි. මේ ආදි වශයෙන් බුදුරජාණන් වහසේ හැකියාව. මනාව පැහැදිලි කරලා දෙනවා. කාරණපාලීට පස්සේ. සුවයේ කාන්ස කරලා බුදුරජාණන් වහන්සේ යම් පැත්තකද වැඩයින්නේ ඒ පැත්ත දිහා බලාගෙන දනමඩුල බිමතියලා නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද් දස්ස කියල භාගිතුන් වහන්සන්න පැත්තට වන්දනා කරනවා. එවන් මහගුණ දරණ භාගිතු වහස ගැන සාමාන් අය හැටියට අපිට කවදාවත් කතා කර ඉර කරනන්න පුළුවහන්කමක්නේ නමුත් පෙර බුදුරජාණන් වහන්සේලා යම් සේම පැමිනිාද එසේම ගියාද අපේ භාගිතුන් වහන්සත් උන්වහන්සල වැඩිමගින්ම වැඩිය උන්වහන්සේල ගිය සේම ගමන් කළා කියන කාරුණාවතමයි මෙ තතාගතූතිී තතාගතෝ කියලා කියන්නේ තේමනං පිනතුනි මේ කාරණාවෙන් තතාගත කියන වචනේ තේරුම අපි අම්්‍රමාණයක් සාකච්ඡා කළා. න පතාගත කියන අකුරු හතරක වචනයක් ඇතුළි. මොන තරං කරුණු කාරණ සමුදාය කන්තර්ගතද. එනිසා මේ කාරණාවන් භාගිතුන් ව හස පිළිබඳව අපි පැහැදිීම ඇතිකර ගණ්ඩෝනේ. ශ්‍රද්ධාව උපදවගණ්ඩෝනේ. තියෙන ශ්‍රද්ධාව දියුණුවට පත්කර ගණ්ඩෝනේ. මෙතෙක් දැක්කට වඩා තවත් උසස් විදිෙට ාගිතුන් ව හසසිදැකලා. ශ්‍රදධාව උපදෝගන කටයුතු කරලා සසර මග කෙරවල කරගැන්ඩ ඒක අවස්ථාවක් බවට පත් කරගන්නටුවඕනෑ. ඒ සඳහා ඔබට ප්‍රත්නත්‍රී ආශිරුවාදෙන් ශක්තිය දහිරීය භාග්‍ය වාසනාව උදාවේ වා කියල ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද්ද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වය දරු ලබන්නේ ඇමරිකාවේ ජෝජයා ප්‍රාන්තයේ පදිංචී. රංග ජයිසිංහ මහත්මා DH අයේෂා ශමාලී මහත්මිය තෙනුල්ලයා ජයිසිංහ දියනිය සුමින්දිී ජයිසිංහ දියේණිය සහ DsH රෂාන්ත මහත්මා ඇතුළු පවු්ලිසිියල දෙනා විසින් පින්නතුනි අද උතුම් පින්කමේ අරමුණ ධර්මදාන මේ කුසල කර්මය මුදුන් පත්කර ගැනීම සහ සසර ගමන සුවපත්වී උතුම් වූ චතුරාරි සතිය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසයි. දායක පින්වත් පිරිස සෙත් ප්‍රාර්ථනා කරනවා දේශකෑණන් වහන්සේටත් රංග ජයිසිංහ මහත්මා ඇතුළු පවුලේසිියල දෙනාටමත් දෙපාර්ශයම සුජීවත්ත සිටින දෙමව්පියන් හතර දෙනාටත් සහෝදරයා රශාන්ත මහත්මා ඇතුළු පෞුලේසියලු දෙනාටමත්. සියලු නෑදෑ හිතමිත්‍රාදීන්ටත් සසර ගමන සුවපත්වී කුතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. පින් කැමති මියගිය සියලූම ඥාතීන්ට මේ පින් අඩු මෝදංවේවා. ඊට අමතරවාද උතුම් ධර්ම ධනමය පිංකමට සමගාමීව, බිද්‍යුත් ත්‍රිපිටක ගන්ත පූජාවක් සිදු කරන්න බලාපුොරොත්වයෙන නිසා. එහි දායකත්වය ඇමෙරිකාවේ පදිංචි, රංග ජයිසිංහ මහත්මා, DH අයිෂා ශමාලී මහත්මිය, තෙනුල්්‍යයා සහ සුමින්දිි ජයිසිංහ, දියනියන් සහ ශ්‍රී ලංකාවේ පදිංචි DH විශාන්ත මහත්මා ඉශානී සේමගේ මහත්මය DH ඉමල් සහ ඩෙුලි ඩිනාරා දියනිය ඇතුළු විශ්්‍රාමික W ගනසීලී සිෙල්වා මහත්මිය දායකත්වය ධර්ම බව සිහිපත් කරනවා. උතුම් ධර්මදානමය කුසල කරමයක් හැටියට මේ විද්‍යුත් ත්‍රපිටක ග්‍රන්ථයේ පූජා කිරීමේ කටයුතුත් අද දවසේ සම්පූර්ණ කරනවා මේ පින්කං දෙකෙම්ම රැස්කරගත්ත උදාර පුුණ්‍යධර්මයන් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලේකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම සියලු දෙනාටම හිීතුවාසනාවේවා කළ ප්‍රාර්ථනා කරනවා. ආකා සට්hාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා nyaang අන ditවා चර රखතුළකසාසන දේව වසතු කාලන ස්‍යිය සම්පති හේතුచ පීත भाවතුළක චරජා භවතු දම්මිකු